අසනද මෙල් මහත්මයා, ඔබතුමා සඳහන් කළා දැන් විනෝද් බානුක පිළිබඳව වැඩි අවධානයකට යොමු වෙලා තිබුණේ නැහැ කියලා. ඒ වගේම දැන් බානුක රාජපක්ෂත් කාලයක් තිස්සේ හොඳින් ක්‍රීඩා කරලා දැක්කේ නැහැ කියන්නේ මම ඒ කියන්නේ මම දැකලා තියෙනවා ක්ලබ් ක්‍රිකට් වගේ ගහනවා. මං කියන්නේ දැන් ජාත්‍යන්තර ක්‍රීඩාවක් නම් මේක එයා ගහපු ෆස්ට් මැච් එකනේ. වන් ඩේ මැච් එක කරච්චි වල එයා ගහපු ෆස්ට් වන් ඩේ. මම කැප් එක දුන්නේ. ඒකයි මම කියන්නේ මම දැක්කේ පළවෙනි වතාවට එයා ඉන්ටර්නැෂනල් මැච් එක. ඉතින් මේකේ කොහොමද එයා සෙල්ලම් කරේ කියලා. එයා ගිය වෙලාවේ ඉස්සෙල්ලා බෝල ටික එයා සිංගල්ස් ගත්තා. හැබැයි ගහන්න ඕනේ වෙලාවේ මොකද මට අපි දැකලා තියෙන විදිහට එයා ටිකක් ගහන්න පටන් ගත්තාම එයාට ඒ කියන්නේ හය පාරවල් ගහන්න පුළුවන් කියලා අපි දන්නවා. ඉතින් ඒක ජාත්‍යන්තර මට්ටමේ කරන්න පුළුවන්ද කියන එකනේ. ඒක තමයි බලන්නේ. ඉතින් තේරීම් කමිටුවක් හැටියට අපිට බලන්න ඕනේ ක්ලබ් මැච් එකේ කරන්න පුළුවන් දෙයක් ජාත්‍යන්තර මට්ටමේත් කරන්න පුළුවන්ද කියලා. මොකද ක්ලබ් සමහරක් කට්ටිය ඉන්නවා ක්ලබ් මැච් වල රන්ස් ගන්නවා. හැබැයි ජාත්‍යන්තර මට්ටමේ ගහන්නේ නැහැ. ඉතින් තේරීම් කමිටුවක් හැටියට අපිට තියෙන්නේ මේ කට්ටියට දෙන අවස්ථාවලදී මේ හැකියාවල් පෙන්වන ක්‍රමයට තමයි අපිට ඒගොල්ලෝ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මෙතන අපිට මේ අවස්ථාව ආවේ අපේ ප්ලේයර්ස්ලා 10ක් ගියේ නැති හින්දානේ. දැන් ඒ කට්ටිය ගියා නම් මුගක් කාලවට දික්කල් කුසල් ජනිත්. එතකොට මේගොල්ලෝ විකට් කීපර්ස්ලා හිටියේ ඉන්නකොට මුගක් කාලවට මිනොත් මේ අවස්ථාව නොලැබී ඉන්න තිබ්බා. ඒකයි මං කිව්වේ යන්න ඉස්සෙල්ලා මේක ඇත්තරම ප්ලේයර්ස්ලා ගියේ නැති එක ලංකාවට පාඩුවක්. හැබැයි තීරීම් කමිටුවක් හැටියට අපිට මේ නව ක්‍රීඩකයෝ බලා ගැනීමට තිබ්බ මේක මං හිතන්නේ මගේ පැත්තෙන් මං ඒක සුබවාදීව බැලුවේ. අනිතේ මම හිතුවේ නෑ කවදාකවත් මේ කට්ටිය මේ සෙකන්ඩ් ස්ට්‍රිං ටීම් එකක් කියලා. මොකද මං රිප්ලේ අපි බැලුවා ප්ලේයර් ටු ප්ලේයර් මේ කට්ටියට ඒගොල්ලන්ට ෆිට් වෙන්න පුළුවන්. ඉතින් මං ඒකයි මුලදීම ඒගොල්ලෝ මගෙනුත් අහනකොට මං කිව්වේ හුඟක් කාලවට ප්ලේයර්ස්ලා දෙන්නයි තුන්දෙනයි මේ 10න් මේ ටීම් එකට ඇත්තරම එන්න හැකියාවක් තිබ්බේ කියලා අපි තෝරනවා.